lead the web news. මේ වෙනකොට සූදානමක් තියෙනවා වයින් ස්ටෝස් 400ක් දෙන්න. ඒ වයින් ස්ටෝස් 400 දෙන්නේ කොහොමද? ආණ්ඩුවේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාටත් සහයෝගයක් ලබා දෙමින් සාක්කුවට ලොකු ගාණක් ලබා දෙනවා. ඒ විදිහට තමයි ජනාධිපතිවරණයටත් මුදල් හොයන්න අවශ්‍ය සැලසුම සකස් කරලා, ඒ ගිණුමටත් බැර කරලා, පොහොට්ටුවේ මන්ත්‍රීවරයාගේ ගිණුමටත් බැර කරලා වයින් ස්ටෝස් ලබා දෙනවා. මේ වෙනකොට හැම ප්‍රදේශයකටම ලංකාව පුරා වයින් ස්ටෝස් 400කට වඩා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මිලියන ගණනක් පොහොට්ටුවේ මන්ත්‍රීගේ සාක්කුවේ මිලියන ගණනක් ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් රැස් කරන්න එතන එක පැත්තක තියාගෙන ඉන්නවා. එක එක දේවල් එක එක වරප්‍රද සමහර විපක්ෂයේ අයට ඇමතිකම් ලබා දෙන්න. මෙන්න ඔයා මේ ආවේ ගවම් අපි ඇමතිකමක් දෙනවා. එහෙම අපිටත් කතා කරලා තියෙනවා. මේ වෙනකොට උපරිම උත්සාහකයේ යෙදෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ගන්න යම් යම් වරප්‍රසාද ලබා දීලා, යම් යම් අල්ලස් ලබා දීලා, යම් යම් තනතුරු ලබා දී උපරිමය කරගන්න තමයි දැන් මේ බලන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙනවා කියන්නේ පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා කියන එක. ඒකට කිසි වෙනසක් නැහැ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න තීන්දුව කරලා තියෙන්නේ පොහොට්ටුවේ එදා යහපාලනේ කාලේ අපි හොරු කිව්ව, චූදිතය කිව්ව, වැරදිකරුව කිව්ව කණ්ඩායම. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒව ඔක්කොම අමතක වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපිට කිව්වේ මෙන්න මේ අයගේ හොරකම් ටික තියෙන්නේ කියලා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ළඟම ඉන්නේ ඒ අය. මොකද්ද මේ කරන දේශපාලනේ? අද මෙහෙම බලයේ උදෙසා හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්. මම හිතන්නේ කවුරුත් මොලේ කලදක් තිබ්බනම් ඒ ගිලෙන නැවට එකතු වේවි කියලා. කවුරු හරි එහෙම හීනකින්වත් හිතනවා නම් මේ රටට ආදරේට එහාට මෙහාට යන අය නන් නෙමෙයි ඉන්නේ. අර සමහර කීප දෙනෙක් ඉන්නවනේ අර ඇමතිගම් වල වරප්‍රසාද නැතුව බැරි. රජයේ ගෙවල්, රජයේ ඉන්ධන, කාර්ය මණ්ඩල මේවා නැතුව අර සදාකාලීන ඇමතිවරු වශයෙන් ඉන්න කිසිම ප්‍රතිපත්තියක් නැතුව ඕන එක්කෙනෙක් එක්ක දීග යන්න කැමති දේශපාලන ගණිකාවන් ඉන්නවා නම් අන්න ඒ දේශපාලන ගණිකාව තමයි අද මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක්ක ඇමතිකම් එක්ක එකතු වෙන්න කැමති වෙන්නේ. අපි මේ රටේ ජනතාවට කියනවා ඔය මොන කතා කිව්වත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 17 වෙනිදාට කලින් ජනාධිපතිවරණය එනවා. ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමම්ම පාර්ලිමේන්තු මැතිවරණයකුත් එනවා මේ අවුරුද්ද. පාර්ලිමේන්තු මැතිවරණය එනකොට ඔන්න ඔය දේශපාලන ගණිකාවන්ට තීන්දුව මේ රටේ ජනතාව ගන්න ඕනේ. එහාට මෙහාට ගිහිල්ලා ඇමතිකම් වලට ඒ කටුසූප්පු කරලා තමන්ට ඡන්දෙ ලබා දුන්න ජනතාවගේ ගෞරවය විනාශ කරන මේ දේශපාලන ගණිකා වෘත්තිය යෙදෙන දේශපාලන ගණිකාව නම් මේ පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා. We lead the web news.